පළවෙනි මම ස්තුතිවන්ත වෙනවා මේක සංවිධානය කිරීම ගැන. මම නාලක ජයවීර, මම ප්‍රොෆෙෂනලි චාටර්ඩ් ආකිටෙක්ට් වුණාට මම මේ කියන කිසිම දෙයක් වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ රෙප්‍රසන්ටේෂන් එකක් නෙවෙයි. මේක 100%ක් මගේ පුද්ගලික දේවල්. ඊට අමතරව මම කියන සමහර දේවල් සහ සමහර කරුණු OP එක සහ UPM එක සහයෝගය දක්වලා අපි අද මේ වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඒව උඩ. මම මේ වාණිජ ලීල් කරන පිළිබඳ 2003 ඉඳන් විතර සහභාගී වෙනවා සීපා ගිවිසුම් සම්බන්ධයෙන්. ඒ කියන්නේ සම්පූර්ණම ප්‍රායෝගික දැනුම මත තමයි මම මේ කතා ටික කියන්නේ. අපි ගත්තොත් ලංකාවේ වාණිජ ලීල් කරන සම්බන්ධයෙන් අපි අද කතා කරන්න කලින් අපි මීට ඉස්සෙල්ලා මොනවද කරලා තින්නේ කියලා අපි බලන්න වෙනවා. එතකොට අපි 1940 ඉඳන් විතර වාණිජ ලීල් කරනට යම් යම් ගිවිසුම් අස්සම් කරපු රටක්. එතකොට ඒක ගත්තොත් එහෙම අපි 1940 විතර කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉංගලන්තය අතර යම් වාණිජ යම් ගිවිසුම් වලට අස්සම් කරලා තිනවා. එතකොට අද ලංකාවේ අපිට කිරිපිටි පාලනය කිරීම සඳහා ඔවුන්ගේ අවසරයක් නැතුව කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ අපි 1948 නිදහසෙන් පස්සේ පළවෙනිටම කරන්නේ ගැට් අස්සම් කරන එක. ඊට පස්සේ 1971 අපි GSP අස්සම් කරලා තිනවා. ඊට පස්සේ අපි 94 දී ගැට්ස් WTO ඔක්කොම අස්සම් කරනවා. එතකොට අපි වාණිජ ලීල් කරන්නේ සේවා වාණිජ ලීල් කරන්නේ ගත්තොත් අපි පළවෙනිටම අස්සම් කරලා තියෙන 94. මේට අවුරුදු වර ගානකට ඉස්සෙල්ලා. ඊට පස්සේ 98 අපි FTA එක අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක. ඊටත් පස්සේ අපි අස්සම් කරනවා 2002 පකිස්තාන් ශ්‍රී ලංකා FTA එක. මම මේ පුළුවන් සියලුම දේවල් documents download කරන්න පුළුවන් ඒවා සියලුම දේවල් මම මේකේ highlight කරලා ගෙනල්ලා දීලා තියෙනවා. මම දෙන්න ඔක්කොම දෙනවා. යම් මීට වඩා කතා කරලා දැනගන්න අවශ්‍ය නම් මම ලෑස්ති වෙන දවසක ඇවිල්ලා මේක ගැන සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපි 2004 සත් අස්සම් කරනවා. ඊට පස්සේ අපි 2008 අප්ත අස්සම් කරනවා. ඊට පස්සේ අපි 2008 තව 2005 අප්ත අස්සම් කරනවා. 2008 අස්සම් කරනවා සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඉන්ඩියන් ඇග්‍රීමෙන්ට් එක. ඒක කොහෙවත් පබ්ලික් ඩොමේන් එකක් නැති එක. ඊට පස්සේ අපි 2010 සාටිස් අස්සම් කරනවා. එතකොට සාටිස් එක ඇවිල්ලා වාණිජ සේවා ලිහිල් කරන්නේ අපි අන්තර්ජාතික කලාපීය වශයෙන් පළවෙනිටම අස්සම් කරලා තියෙන ડોකියුමන්ට් එක. එතකොට ඒ தත්ත්වේ උඩ ගත්තොත් ඔය අපි 2003 පටන් ගත්තට පස්සේ අපි මේ වාණිජ ලිහිල් කරන්නේ නීති රාමුවක් ඇතුලේ කරන්න ඕනේ කියන தත්ත්වෙට අපි කතා කරගෙන සහාය ඉස්සරහට එනවා රජයන් සමග. පහුගිය 2016 අප්‍රේල් 22 OPA එකයි UPM එකයි එකතු වෙලා අපි 1144ක ආණ්ඩුවට වාර්තාවක් දෙනවා. ඒ ආණ්ඩුවට දෙන වාර්තාවේ මේ සමහර අය සාකච්ඡා කරපු ලංකාවේ නීති රාමුවේ තියෙන අඩුලුඩුකම් මේ සියලු දේවල් අපි කියනවා. ඒ නීති රාමුවේ අඩුලුඩුකම් ඒ ඔක්කොම අපි දීලා මේ කියලා අවුරුද්දක් දැන් ඉවරයි. අද වෙනකල් මේ ආණ්ඩුවත් මොකද කරේ කියන එක විතරක් ලොකු ප්‍රශ්නයක්. එතකොට මේක තමයි මේ ප්‍රසන්ටේෂන්ස් කරපු අනික් අය කිව්වා වගේම අපි වාණිජ ලිහිල් කරන්නට හෝ සේවා වාණිජ ලිහිල් කරන්නට විරුද්ධත්වයක් නැත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට සම අයිතිවාසිකම් ලැබිය යුතුයි. සමාන තරඟකාරීත්වයක් ලැබිය යුතුයි කියන තත්ත්වයක අපි සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් මම ගන්න ඉන්දියාවේ නැෂනල් පොලිසි එක මෙන්න ප්ලෑනින් කමිෂන් එක ඉන්දියාවේ මේක ගත්තොත් මේක පැහැදිලිව මේගොල්ලෝ කියනවා මොනවද ඒගොල්ලෝ කතා කරන දේවල්. මේක ඒගොල්ලෝ පටන් ගන්නේ 1950. අද මං දන්න විදියට තියෙන්නේ 17th සර්කල් එකද කොහොද මේ යන්නේ. අපේ මොනවද කරලා තියෙන්නේ මං හිතන්නේ අපිට පුළුවන් නම් 1950 ඉන්දියාවේ කරපු එක 2017 මේ කමිෂන් එක හරහා පටන් ගන්න මේ මහජන කොමිෂන් සභාව හරහා පටන් ගන්න අපි යම් ප්‍රමාණයකට යම් දෙයක් මේ රට ජාතිය වෙනුවෙන් කරලා. ඒ 1950 ඉඳන් එන 17 සයිකල් එක ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ ආර්ථිකයේ මොනවද ස්ථාන මොනවද කරන්න ඕනි කෘෂිකර්මයේ මොනවද තියෙන්නේ මේ සියලු දේවල් මේකේ
ඉතාම සංක්ෂිප්තව දෙනවා මේක ලොකු report එකක්. ඊට පස්සේ ඉන්දියාවේ අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඒගොල්ලෝ කියනවා මේකේ වැදගත්ම දේවල් විතරක් මම කියන්නම් අනික ඒවා highlight කරලා තියෙන්නේ. ඒගොල්ලෝ schedule තුනක් list කරනවා. ඒ schedules තුන බැලුවොත් පළවෙනියටම පටන් ගන්න ඉන්දියාව ඉන්දියාවට සාපේක්ෂව රටවල් categories තුනකට කඩනවා A B C කියලා. ඒ කඩලා ඉවරලා තමයි ඒගොල්ලෝ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්නේ. ඒක ඇතුලේ ගත්තොත් MMIS ඒ කියන්නේ merchandise exports india scheme කියන එක යටතේ පැහැදිලිවම ඒගොල්ලෝ කියනවා high rewards දෙන්නේ sector එකක්. පළවෙනි පටන් ගන්නේ මොකෙන්ද? agriculture වලින්. මේක ගත්තොත් ඒ විදිහට high rewards දෙන්නේ ඒවා යම් යම් ඔක්කොම තියෙන සහන කොහොමද කරන්නේ මොකද්ද කරන්නේ කියලා ගත්තොත් මේ අද අපි ලංකාවේ දේශපාලඥයෝ සහ පොලිසි ප්ලෑනර්ස්ලා කියන කුඹුරු ටික ඔක්කොම ගොඩ කරපල්ලා ෆැක්ටරිස් හදපල්ලා එහෙම නැත්නම් මේ කුඹුරු මොකටද අපිට මොකටද ඇග්‍රිකල්චර් අපිට ඉන්දියාවෙන් ගේන්න පුළුවන්නේ අනේ ඒ බැලුවොත් ඉන්දියාවේ සම්පූර්ණ අනිත් පැත්ත කියන්නේ මේ කතාව මේ ඒ වර්තා ටික. එතකොට ඊළඟට ගත්තොත් මම කිව්වා අද අපි අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති සාකච්ඡා කළ යුත්තේ අපි මීට ඉස්සෙල්ලා කැමැති වුණත් අකමැති වුණත් මුළු ලෝකෙට දීපු යම් යම් කමිට්මන්ට්ස් මත. එතකොට ලංකාව 94 ගැට්ස් කමිට්මන්ට් වලට අස්සම් කරනවා. අස්සම් කරලා ෂෙඩියුල්ස් ඉදිරිපත් කරනවා මුළු ලෝකෙටම. ඒ ෂෙඩියුල්ස් අරන් බැලුවොත් එහෙම ඒක පැහැදිලිවම තියෙනවා horizontal commitments සහ sector specific commitments කියලා. ලංකාවේ sector specific commitments පැත්තක පොඩ්ඩක් తాවකාලික පැත්තකට තිබ්බොත් horizontal commitments කියනේ වරන් බලන්න. ලංකාවේ horizontal commitments වි ඉන්දියාවේ horizontal commitments වරන් compare කරොත් මේක තේරෙනවා එක්ක මේ ලංකාවේ horizontal commitments ලියපු අය කිසිම අවබෝධයකින් නැතුව මේක දාලා තියෙන්නේ. මේක තනිකර කරලා තියෙන්නේ BOI එකේ තියෙන රෙගුලාසි පද්ධතිය ෆොට්මේ copy paste exercise එක. ඒකට සාපේක්ෂව ඉන්දියාව අරන් බැලුවොත් මෙන්න ලංකාව මෙන්න ඉන්දියාව. ඉන්දියාවේ තියෙනවා අන්න professional approach එකකින් කරපු exercise එක. ඒතර මේ ලංකාව ගත්තොත් මොකද කියන්නේ? දැන් horizontal commitments කියන එක ඒගොල්ලෝ කියන්නේ define කරනවා WTO එක. It is applicable to all the horizontal commitments applies to trade in services in all scheduled services sectors unless otherwise specified. එතකොට මේ අපි කතා කරන ශ්‍රී ලංකාවේ horizontal commitment ගත්තොත් අපි කියන්නේ එක sectors යම් ප්‍රමාණයක් පහක් කරන්න ඉතුරු ඔක්කොම විවෘතයි. Market taxes. ඊට පස්සේ ඒකේ movement of natural persons ගත්තොත් ලංකාවේ පවත්නා වූ නීති මොනවද නීති කියන්නේ මම තාම දන්නේ නැහැ. මේ තිබ්බට වීසා ලෝ කියලා ලංකාවේ එහෙම ලොකු ලෝ එකක් නැහැ වීසා ඉන්දියාවට සාපේක්ෂව. ඒකට අදාළව ඕන කෙනෙක්ට යන්න දෙන්න පුළුවන්. මේ ලංකාවේ commitment එක. එතකොට ඉන්දියාව අරන් බලන්න. ඉන්දියාවේ ඉතා පැහැදිලිව ඒගොල්ලෝ කියනවා මං හතර ඒ කියන්නේ number 4 movement of natural persons විතරක් කියන්න unbound except for measures refers in the market taxes. market taxes එකේ ආරම් බැලුවොත් පැහැදිලිවම කියනවා මේගොල්ලෝ වීසා දෙන්නේ අවුරුද්දකටද මාසයකටද දවස් 90කටද. ඊට පස්සේ මේගොල්ලෝ පැහැදිලිවම කියනවා market ඉන්දියාවට රජයේ විසින් අනුමත සමාගමක් රජයේ අනුමත සමාගමකට එනවා මිසක් කරන්න වෙන කිසිම සමාගමකට එන්න බෑ කියන එක. ඒවා බොහොම පැහැදිලිවම ඉන්දියාවේ තියෙනවා. ඒතර ඉන්දියාවේ එසේ තිබියදී අපි මේ මාකට් ඇක්සස් කියලා ඉවර වෙලා මේක කිව්වම මම දන්නවා GMO එකත් ඔය සම්බන්ධයෙන් මේ ඩිරෙක්ටර් ජෙනරල් කොමර්ස් ඇරියාම උත්තරයක් ඉල්ලල උත්තරයක් ඇරියාම කිසිම දෙයක් නොකිය හතර වටේ මට ඒක හම්බුණා. උත්තරේට ප්‍රශ්නෙට උත්තරයක් නොදී හතර වටේ උත්තර ලිය 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 උත්තරයක් එවනවා කිසිම දෙයක් නොකිය. ප්‍රශ්නේ තියෙන්නේ
මේවා ලංකාවේ ඩිරෙක්ටර් ජෙනරල් කොමර්ස්ට හංගන්නවත් එහෙම නැත්නම් AIT ගේ සමන් කැලේගමට හංගන්නවත් දෙයක් නැහැ. මේ ඔක්කොම පබ්ලික් ડોකියුමන්ට්ස්, පබ්ලික් ඩොමේන් එකේ තියෙන්නේ. මම මේකක්වත් කොන්ෆිඩෙන්ෂල් අරන් අවිල්ලා නැහැ. ඒතොර මේ ලංකාවේ මෙසේ මේ කමිට්මන්ට් එක තියෙනවා නම් ඇයි අපි කියන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී මේක බලන්න කියලා? දැන් අද ගත්තොත් අස්සම් කරන සියලුම ගිවිසුම් ඔක්කොගෙම පටන් ගන්නෙ කොතනින්ද? අපි කියනවා WTO gets and gets already commitments වලින් ඉඳගෙන තමයි අපි ඉස්සරහට සාකච්ඡා කරන්නේ. ඒතර අපි ඉස්සරහට සාකච්ඡා කරන බේස් එක ගැනවත් ලංකාවේ රජයට හෝ නිලධාරීන්ට අවබෝධයක් නැත්තම් ඒගොල්ලන්ට මේකේ තියෙන නීතිමය රාමුව ගැන කියන්නත් බැරි නම් අපි කොහොමද විශ්වාස කරන්නේ මේගොල්ලෝ මේ කතා කරන්නේ රට ජාතිය හෝ ලංකාවේ මිනිසු වෙනුවෙන්ද කියලා? ඊට පස්සේ මං ගන්නම් මේ සර්විස් සෙක්ටර් මේ සේවාල් ලිහිල් කරන සම්බන්ධයෙන් සමහර දේවල් මම වාස්තු විද්‍යාඥයෙක් හැටියට වුණත් මම අනික් පැත්තේ වෙන වෘත්තීන් සම්බන්ධයෙන් මං කතා කරන්නම්. ඉන්දියාවේ තියෙනවා ඉන්ඩියන් කවුන්සිල් ඔෆ් ආකිටෙක්චර් කියලා මේ ඒකේ පනත. ඒකේ පැහැදිලිවම කියනවා මේක මුළු ඉන්දියාවටම බලපෑත් වෙනවා කියලා. මොකද ඉන්දියාවේ සමහර පනත් තියෙනවා ඉන්දියාවේ ප්‍රාන්තෙන් ප්‍රාන්තයට වෙනස් වෙන නිසා පාන්තේ ඉන්දියාවටම බලපෑ. මේක ඉන්දියාවේ මුළු ඉන්දියාවටම බලපෑත් වෙනවා. මේකෙ මේගොල්ලෝ කියනවා no foreigners can register in Indian Council of Architecture with any qualifications. අපිට මොන්න double PhD, triple PhD තිබ්බත් වැඩක් නැහැ. අපිට ගිහලා ඇප්ලිකේෂන් එකක් දාලා register වෙන්න බෑ. එතකොට මේ ලංකාවේ පහුගිය 2003 සිට අද දක්වා මේ සීපා නෙගෝෂিয়েට් කරන කට්ටිය කියන්නේ මොකද්ද? ආ හරිෂෝක ලංකාවේ ආකිටෙක්ට්ස්ලට පුළුවන් ඉන්දියාවේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න. ඉන්දියාවට පුළුවන් මේ ගන්න. මේකට මේ මියුචුවල් රෙකග්නිෂන් ඇග්‍රීමන්ට් අස්සම් කරා නම් හරි. මේ නමගම සහිතව ඕනනම් මම කියන්නම් කියපුවායි කවුද කියලා. ඔගොල්ලෝ ඔක්කොම දන්නවා මෙතනින් නැහැ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මියුචුවල් රෙකග්නිෂන් ඇග්‍රීමන්ට් අස්සම් කරන්නේ කවුද? ඉන්දියාවෙන් Indian Institute of Architects කියන්නේ කිසිම නීතිමය රාමුවක් නැති ක්ලබ් එකක්. Not a parliament enacted institute. Sri Lanka Institute of Architects කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ආව ජාතික බලයක් නොමැති, ඒ කියන්නේ national powers නැති institute එකක්. එතකොට මේගොල්ලෝ කියන්නේ Indian Institute of Architects උයි Sri Lanka Institute of Architects අතර MRAS mutual recognition agreement අස්සම් කරන්නේලු. හරිෂෝ මොකද ඉන්දියාවට ගියාම ඉන්දියාවේ Indian Institute of Architects කියන්නේ වැඩක් නැති ආයතනයක්. ඒගොල්ලන්ගේ වැදගත් වෙන්නේ Indian Council of Architects. ඒගොල්ලෝ කියනවා විජාතිකයන්ට එන්න බෑ කියලා. ලංකාවේ SLI එක කියනවා SLI එක මොනවාකවත් වැඩක් නැහැ. මෙහෙ එන්න පුළුවන්. මොකද SLI අවසරයක් ඕනේ නැහැ. තර මේ මොනවද මේ අපි කතා කරන්නේ? ඒ කියන්නේ මම අහනවා Department of Commerce උයි දැන් අද ගත්තොත් AIT එකටයි කිසිම විටක අපි මේ කතා කරන අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් නීතිමය අවබෝධයක් නැති නීතිය ගැන කිසිම දෙයක් නොදන්නා මිනිස්සු විසින් ආර්ථික විද්‍යාඥයන්ට මුළු ලෝකෙම පාලනය කරගත හැකියි සිතන මනක්කල්පිත දැක්මක් මත ඉඳගෙන මේ කරන සාකච්ඡා. මොකද මේගොල්ලෝ කියන විදිහට මේ ආර්ථික විද්‍යාඥයෝ කියන විදිහට මේ නීතිය කියන එක null and void වැඩක් නැහැ. අපිට ඉන්දියාවට යන්න පුළුවන්ලු. හැබැයි ඉන්දියාවේ පනත තියෙනවා අපිට එන්න බෑ කියලා. ඒතකොට මේ නීතිමේ தත්ත්වය ඒගොල්ලෝ කිව්වම අපි දන්නේ කියනවා. ඊළඟට Council of මෙතන Indian ඒකට මං කිව්වා උත්තරයක් හිටපු ඩිරෙක්ටර් ජෙනරල් කොමර්ස් කෙනෙක්ට. එයා ඉඳන් කිව්වා මම මේක කොළ 450ක ડોකියුමන්ට් එකක් මේ ගිය අවුරුද්දේ දුන්නා. අපි දන්නේ මං කෝ ඇත්තද බොහොම හොඳයි. ඇයි ඔයගොල්ලන්ගේ නිලධාරීන් මොකද කරේ කියලා ඇහුවා. අපිට නිලධාරීන් නැහැ කිව්වා. ඒතර මං ඇහුවා අර එම්බසි එකේ ට්‍රේඩ් කමිෂනර් කියලා එකෙක් මොකටද තියලා තියෙන්නේ කියලා ඇහුවා. හැම එම්බසි එකම. ඒගොල්ලෝ හයිලි ලෙතාජික්ව මං කන්නා මයි බිස්නස්.
ඔයිගොල්ලන්ට බැරිනම් රජයේ නිලධාරීන්ව අඬගහලා වැඩේ කරගන්න ප්‍රයිවට් සෙක්ටර් එක අපිටද කියලා හෙව වැඩේ කරන්න කියන්නේ කියලා. ඊට පස්සේ මෙන්න ඉංජිනේරින් කවුන්සිල් ඔෆ් ඉන්ඩියා. ඉංජිනේරින් කවුන්සිල් ඔෆ් ඉන්ඩියා කියන එකේ අපි තාමත් හිතාන් ඉන්නේ ලංකාවේ දැනටම මේ ඊයේ පෙරේද පාස් අවුට් පාර්ලිමේන්තු පනතින් ආවිත් එක. අපි හිතාගෙන ඉන්නේ ටිපිකල් ස්ටෑන්ඩඩ් ස්ට්‍රක්චරල් මෙකැනිකල් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා. මෙන්න ඉන්ඩියන් කවුන්සිල් එක. මේකේ තියෙනවා 28ක් ඒරොනොටික් ඉන්ජිනේර් ටු මෝටර් මෙකැනික් ඔක්කොම මේක ඉන්නවා. මෙන්න ඉන්දියාව මේක පටන් ගන්නකොට මේගොල්ලෝ කියනවා අපි මේක ෆෝම් කරන්නේ WTO gets commitment වලට අවශ්‍ය නීතිමය රාමුව සෑදීම සහ ඉන්දියාව ආරක්ෂා කිරීම සඳහා මේ ඉන්දියන් කවුන්සිල් එක අපරගෙන 2002. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව 2002 කරපු එක අපිට වරන 2017 කරන්නද? මිස්ටර් පාලිත ෆෙනාන්ඩු ලෝයර් කෙනෙක්. හැබැයි මෙන්න බා කවුන්සිල් ඔෆ් ඉන්දියා. මේක ගත්තොත් මට තේරෙන විදිහට මම නීතිඥවරයෙක් නෙවෙයි කොහොමටත් ලංකාවේ මිනිස්සෙට ගිහිල්ලා ඉන්දියාවේ නිකන් ලීගල් ඇඩ්වයිස්වත් දෙන්න බෑ හිර කරනවා. නමුත් ලංකාවේ අද ඉන්ඩියන් චේම්බර්ස් කීයක් තියෙනවද? ලංකාවේ නීතියක් තියෙනවා නම් ඒක වෙන්නේ කොහොමද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ නැහැ අන්තර්ජාතික වෙළඳාම එපා කියලා. අපි කියන්නේ අන්තර්ජාතික වෙළඳාම කරන්න equal opportunities එන්න ඕනේ. ඒකට equation එකක් තියෙන්න ඕනේ දෙපැත්තටම සාධාරණ වෙන්න. ඊළඟට දැන් ඔය කියන විදිහට කතා කරාම මොහොම ප්‍රධානම ප්‍රශ්නේ කියන මේ FTA එකයි CIPA එකයි ගත්තොත් ඔක්කොමලා දන්න විදිහට මෙන්න එකයි මේ FTA එක අස්සම් කරා 98 2003 joint study group එකක් කරා මේ FTA එක ගැන ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි. මේකේ ඉන්න සමහර නිලධාරීන් වර්තමාන රජයේද ඉහළ තනතුරු දරලා මේ ආර්ථිකයට උපදෙස් දෙන set එකක් මේක ඇතුළේ ඉන්නේ. ඒතොර මේකේ ගත්තොත් අපි මේ 2003 ඉඳන් මේගොල්ලන්ට කිව්වා අපිට නැෂනල් රෙජිස්ට්‍රේෂන් මෙකැනිසම් එකක් ඕනේ. අපිට නැෂනල් රෙජිස්ට්‍රේෂන් මෙකැනිසම් එකක් නැතුව නැෂනල් ලෙවල් ඔපරේෂනල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඉන්ස්ටිටියුෂන් එකක් නැතුව කරන්න බෑ කියලා. එතකොට ඒගොල්ලන්ට එදාත් කියලත් මේකේ තියෙන්නේ මොනවද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවයි ඉන්දියාවයි හෙට සීපස්සම් කරන්න මේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා ඉන්දියාවේ මිනිස්සුන්ට එන්න බෑ ලංකාවට. හරි ෂෝක් කතාවක් මේ ලියලා තියෙනවා. අද වර්තමාන ලෝකෙින් මං ඇහුවොත් මේ ලියපු මිනිස්සුන්ගේ accountability එකකෝ responsibility එකකෝ මේගොල්ලොම නෙවෙයිද අදත් මේ ආණ්ඩුව ඕ මේ ජාතිය රට නොමග යවන්න මේ උපදෙස් දෙන්නේ? අපි 2003 කිව්වම ඒගොල්ලෝ මොකද කිව්වේ? ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා හැටියට ඔයගොල්ලෝ හදන්නේ මේ ඩිලේයින් ටැක්ටික් එකක් කියලා. ඔය හදන්නේ ඔයගොල්ලෝ ඩිලේයින් ටැක්ටික් එකක්. දැන් මම 2017 අහනවා ඒගොල්ලන්ගෙන්, හරි අපි 2003 ඩිලේයින් ටැක්ටික් එකක් ඔයගොල්ලෝ කිව්වා. ඔයගොල්ලෝ එදා ඒ ටික කරා නම් අපි 2017 වෙනකොට අපිට කට උත්තර නැහැනේ. අද රනිල් වික්‍රමසිංහ අගමැති හව මෛත්‍රීපාල ශිරසේන ජනාධිපති අද ගිහිල්ලා ඉන්දියාවත් එක්ක එක් අස්සම් කරත් අපි ප්‍රොෆෙෂනල්ස් අපිට කට උත්තර නැහැ. මොකද අපි කියපුවා 2003 කරලා නම්. 2003 ඉඳන් අද වෙනකල් ඒක නොකර හිටපු අය අදත් කියනවා ඔයගොල්ලෝ ඩිලේයින් ටැක්ටික් එකටලු. ඒත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මම කියනවා අපි ඩිලේයින් ටැක්ටික් නෙවෙයි සෙල්ලම් කරන්නේ. ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ ලංකාව විනාශ කිරීම සඳහා සියලු නීති රීති නැති රටක් විවෘතාර්ථිකයට ගෙන ගොස් රට විනාශ කිරීමේ කොන්තරත්වයට. මොකද පැහැදිලිවම නීති රීති තියෙනවා ලෝකේ. ඒකට මේ ගැට්ස් කමිට්මන්ට් වල පැහැදිලිවම ආටිකල් 16B කියන එකේ මට මතක හැටියට තියෙනවා ඩොමෙස්ටික් රෙගුලේෂන් කියන එක පාර්ට් ඔෆ් ද ගැට්ස් කමිට්මන්ට්. එතකොට ඩොමෙස්ටික් රෙගුලේෂන් කියන එක පාර්ට් ඔෆ් ද ගැට්ස් කමිට්මන්ට් තියෙනකොට අපි මේක නොකරගෙන අපි කියනවා ඔය ඩිලේන් ටැක්ටික්ලු.
ඊළඟට තියෙනවා කැච් කමිට්මන්ට්වල යම් රටක් ඒ තියෙන නීතිමය රාමුව ඇතුළත අත්සන් කරාට පස්සේ ඩොමෙස්ටික් රෙගුලේෂන් නැවත දැමීම සඳහා කටයුතු කරන්නේ නම් ඒකට අර පළවෙනි පාර්ශ්වවලින් අවසර ගත යුතුයි. ඒකට කන්ඩිෂන්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට අත්සන් කරාට පස්සේ අපිට ඩොමෙස්ටික් රෙගුලේෂන් දාන්න ෆ්‍රී හෑන්ඩ් එක නැතත් හොඳටම ටයිට් කරලා තියෙන්නේ. ඒතකොට මේ තත්ත්වය උඩ ගත්තොත් මේ අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අපි හදන්න කලින් මම කියනවා මේ සියලු විද්වත් මණ්ඩලයට මේ ලංකාව අත්සන් කරලා තියෙන දේවල් වලින් ඒකෙන් ලංකාවට එන මොනවද තියෙන පොසිටිව් සහ නෙගටිව් ඉම්පැක්ට් මොනවද, ඒවට කොහොමද අපි බලන්න ඕනේ කියන එක අපි පළවෙනිට කරන්න ඕනේ. ඒකේ ලොකුවටම ගත්තොත් මේ ගැට්ස් කමිට්මන්ට් එකේ හොරිසොන්ටල් කමිට්මන්ට් එක නම් මට තේරෙන භාෂාවෙන් ඒක ලංකාවට කිසිසේත් සාධාරණව ඉදිරිපත් විය නොහැකි තත්ත්වයක තමයි තියෙන්නේ.